ආයුබෝවන්. අද මම රසවත් සුකිණි මැලුමක් හදනවා. ඔයාලා වේලඳ පොලේදී මේලවලු දැකලා ඇති. ඒත් රසට හදන රෙසිපි එකක් දන්නේ නැති නිසා මෙලදී ගන්න නැතුව ඇති. ඔන්න දැන් මීට කලින් සුකිණි වල රස බලලා නැති අයටත් පුළුවන් හදලා රස බලන්න. අපිට මේ සුකිණි මැලුම හදන්න අවශ්‍ය වෙනවා මධ්‍යම ප්‍රමාණයේ සුකිණි ගෙඩියක්, කරපිංචා ඉති 5ක්. මිට වැඩි වුණත් කමක් නැහැ. ඕගොල්ලෝ කරපිංච කන කැමති නම් කරපිංච ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. සිහිනව කපාගත් වියලි මිරිස් කරල් 3-4ක් පමණ, සූදුරු තේ හැඳි 4-3ක් පමණ, අප තේ හැඳි 4-3ක් පමණ, අමු 3-5 තේ හැඳක්, කහ ස්වල්පයක්, ගාගත් පොල් හෝ ඩෙසිකේටඩ් කොකොනට්, මිට අමතරව රසාණු ලුණු සහ තෙල් ස්වල්පයක්. අවශ්‍ය නම් සුවඳ කොච්ච වර්ගයකුත් මේකට එකතු කරගන්න පුළුවන් රස සහ සුවඳ තවදුරටත් වැඩි කර ගැනීම සඳහා. මුලින්ම සුකිණි කෙඩිය හොඳට හොදලා ඇසිබත් කරගන්න. ඊට පස්සේ ඔගලගේ ග්‍රේටර් එකේ තියෙන හීනම පැත්තෙන් මේක ග්‍රේට් කරගන්න ඕනේ. මේ පේන පැත්ත. මේ අනිත් පැත්තේ තියෙන ලොකු පැත්තෙන් ග්‍රේට් කරගන්න එපා. එහෙම නැත්නම් පිහියෙන් හීනෙට කපලා ගන්නත් එපා. එහෙම වුණත් මේ මැල්ලුමේ රස මීට වැඩිය ගොඩක් වෙනස් වෙනවා. අපි මේක ග්‍රේට් කරගන්නකම් මම ඕගලන්ට මේ එළවලු ගැන ටිකක් කියන්නම්. මේක වැඩිපුරම අඩංගු වෙන්නේ ජලය සහ තන්තු. ඒ කියන්නේ කෙමි. ඊට අමතරව විටමින් B6, රයිබොෆ්ලේවින්, ෆෝලේට්, විටමින් C සහ K අඩංගු වෙනවා. ඊට අමතරව පොටෑසියම් සහ මැග්නීසියම් කියන ඛනිජ ලවණ අඩංගු වෙනවා. අනිත් එක තමයි මේ එළවලුව හඳුන්වන්නේ zero fat vegetable එකක් විදිහට. ඒ කියන්නේ මේකේ තෙල් පොඩක්වත් අඩංගු වෙන්නේ නැහැ. ඒක නිසා මේක දියවැඩිය රෝගීන්ටත්, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි පුද්ගලයන්ටත් ඉතාම සුදුසු ආහාරයක් විදිහට හඳුන්වනවා. ඊට අමතරව constipation තියෙන අයට, ආහාර ජීර්ණ ප්‍රශ්න තියෙන අයට මේක ඉතාම සුදුසු ආහාරයක් වෙනවා. මොකද මේක ජලය සහ කෙන්දි බහුල ආහාරයක් නිසා. ඔන්න දැන් අපේ සුචිනි එක ග්‍රේට් කරගෙන ඉවරයි. මම දැන් මගේ පෑන් එක ලිපේ තෙල් එකට තෙල් චුට්ටක් එකතු කරගන්නවා. මතක තියාගන්න මේක හදනකොට පාවිච්චි කරන්න ඕනේ කට පෙළල උසින් අඩු භාජනයක්. එහෙම වුණොත් තමයි අපිට හොඳට මැල්ලුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේකට අබ තේ හැන්දක් පමණ එකතු කරනවා. දැන් මං සුදුරු ටිකක් අතේ ක්‍රෂ් කරලා ඒකත් මේකටම එකතු කරනවා. දැන් අපි මේ අබ ටික හොඳට පුපුරනකම් හිමු. මතක තියාගන්න ඕගොල්ලෝ මේ දේ අඩුවෙන් ආහාරයට ගන්න කෙනෙක් නම් ඕගොල්ලෝ තෙල් එකතු කරන්න එපා. ඒ වෙනුවට රත්ුණ පෑන් එකටම කෙලින්ම අබයි සුදුරුයි දාලා මේක හදන්න පුළුවන්. දැන් මගේ අබ ටික පුපුරගෙන එනවා. ඕගොල්ලන්ට සද්දෙත් ඇහෙනව නේද? දැන් මම මේක ඉක්මනටම හදන්න ඕනේ. මම දැන් මේකට මගේ වියලි මිරිස් ටික දානවා. මේක කවලම් කරන ගමන් දැන් මම මේකට ඉක්මනටම මම ග්‍රේට් කරගත්ත සුචිනි ටික දානවා. කොහොමද දැන් මේ වෙලාවේ මගේ ලිපේ ගින්දර උඩරේම තමයි තියෙන්නේ. මම දැන් මේක ඉක්මනටම හොඳටම හැඳි ගන්නවා. කලවම් කරන්න ඕනේ මේක තැලෙන්නේ නැති වෙන්න. මේක මම කලවම් කරේ නැත්නම් මේක අඩි අයන්න බලන්න. ඔගලන්ට පේනව නේද මේක ටිකක් අඩි අල්ලනවා කියලා? මම දැන් මේකට කරපිංචි චුට්ටකුත් එකතු කරනවා. දැන් මම මේක ඉතින් වේගෙන් හැඳි ගන්නවා. දැන් මම මේකට මගේ ඩෙසිකේටඩ් කොකනට් එකත් එකතු කරනවා.
මම සුචින ගෙඩියකට ඩෙසිකිර කෝකනට් කෝප භාගයක් වගේ එකතු කරා. මේක ඔගොල්ලන්ගේ රසානුව වෙනස් කරගන්න පුළුවන්. දමමකට ලුණු ටිකකුත් එකතු කරනවා. තාෂිට මදි කියලා හිතනවා මම, තව චුට්ටක් ලුණු දානවා. දමමකට තව කහ චුට්ටකුත් දාගන්නවා. එතකොට මේක ලස්සනයි. මොමකට තුන පහ කුණු සෝප්පේකුත් එකතු කරගන්න. තුන පහ තෙහඳේ භාගයක් විතර. මම කලිනුත් කියවා වගේ සුචිනි කියන්නේ ගොඩක් වතුර තියෙන ලෝලුවක් හින්දා අපි මේක ඉතාම වැඩි රස්නෙන් අඩු කාලයක් ඇතුළු තෝයා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක බෙරි වෙන්න බලනවා. සුකිනි ටික පෑන් එකට දාලා විනාඩියක් දෙකක් වගේ වෙලාවක් තමයි මේක අපි පිසගත්තේ. මේක කාර්යබහුල රුහණියන්ට හදිසි වෙලාවකට හදාගන්න ඉතාම සුදුසු කෑමක් කියලා මම හිතනවා. මම දැන් ලිප නිව්වා. අපි දැන් මේක ඉක්මනටම සර්ව් කරගන්න ඕනේ. අපි හදපු භාජනය තියන්නේ නැහැ. මොකද එහෙමම මේක පෙරි වෙන්න බලනවා. මේ අපි හදාගත්ත රසම රස සුකිනි මැල්ලෝ හරි සුගඳයි. ඔබලත් හදලා බලන්නකො. මේක විතරක් මේක වුණත් අපිට බත් කන්න පුළුවන්. මේක ඒ තරම්ම රසයි. ඉතින් මම හිතනවා ඔබලත් මේ විදිහට රසම රස සුකිනි මැල්ලුමක් හදලා රස බලයි කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් රසවත් අලුත් වීඩියෝ නැරඹීම සඳහා මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.